අතීතයේ මිනිසුන් විශ්වය ජයගත්තද? අතීතයේ ශිෂ්ටාචාරවල විශ්වය පිළිබඳව දැනුමක් ලැබුණේ කොහොමද? අපි අද තාක්ෂණික උපකරණ භාවිතා කරලත් හොයා ගැනීමට බැරි වුණ දේ පැරණන් හොයාගත්තේ කොහොමද? සෞරග්‍රහ මණ්ඩලයේ චක්‍රාවාට ගැනවත් නොදන්න අපේ වසර දහ දහකට කලින් මොවුන් සෞරග්‍රහ මණ්ඩලයක් සිතියම් කරලා තියෙනවා. අපිට කියන්න බෑද කාලතරණ තාක්ෂණයක් තිබ්බ කියලා? ශිෂ්ටාචාර තුනක තරු දොරටු පිළිබඳ අනාවරණයයි මේ. රැඳිලා ඉන්න ඔබ දුප්පත් සයිමා YouTube channel එකත් එක්ක වීඩියෝ එක අවසානේ වන තෙක්. ඉස්සල්ලාම කියන්න හදන්නේ 3800ක් පන්න ලෝකේ නැති වුණු ශිෂ්ටාචාරයක් පිළිබඳවයි. ඔවුන් නමින් ඉන්කා ශිෂ්ටාචාරයේ ඔවුන්ගේ ලිඛිත වාර්තා නැති වුණත් දැනට විස්මිත මිත්‍යාවන් හා ජනප්‍රවාද රාශියක් තියලා ගිහිල්ලා තියෙනවා. මේ දැක්වෙන්නේ නස්කා තුවාරෙන් මතුණු මිනිසයි. මේ පිළිබඳව සුමේරියානු ග්‍රන්ථවලද අප්සුනම් සම්බන්ධ කතා තියෙනවා. මේ පාෂාණ කොටස් සහ මතු කර ඇති රූපත් එක්ක විද්‍යාඥයන් අනානා ඉන්කාගේ දියණිය ගැන විස්තර නිරූපණය කර ඇති බව සඳහන් කරනවා. මොවුන් නිස්ටා ගේට් එකකින් විශ්ව තරණ කරාදැයි ජනප්‍රවාදවල සඳහන් වෙනවා. විද්‍යාඥයන් පරීක්ෂණ කරපු පෙරු කඳු ප්‍රදේශයේ යක්ෂයාගේ හොරකම නමින් පිහිටි කඳ මුදුනේ දොරටුවක් තියෙනවා. උස මීටර 7ක්ද පල්ල මීටර 1.5ක් වෙනව දොරක් තියෙනවා. මේන් රාත්‍රී සමාරු දක්වලා තියෙනවා එළි දිස්සන. මේ පුද්ගලයන් 3 දෙනෙක් අතුරු දහන් වූ බව ගම්වැසියන් පවසනවා. විද්‍යාඥයන් පවසන්නේ මේ දොරෙහි විශ්වය සමග සම්බන්ධ වන දොරටුවක් ඇතැයි පරීක්ෂණ සිදු කරමින් පවතී. දෙවනුවට යන්නේ අපි ඊජිප්තුවට. ඊජිප්තුව ගැන නම් විශේෂයෙන් කියන්න දෙයක් තියෙනවා. ඔයාලා හැමෝම දන්නවා විශේෂිතම ශිෂ්ටාචාරයක් කියලා. සමහර දේවල් ඒ වුණාට තාමත් අභිලාෂක්. පැරණි ඊජිප්තුවේ පැරණිම ස්ථානය මෙහි අද්භූත දේවල් වලින් පවතින. සමහර ප්‍රදේශවල ඇත්තම කියනවා නම් විද්‍යාඥයන්ට කට උතර නැහැ. මේ සමහර ඇතුලේ තියෙන රූපවලින් හෙලිකොප්ටර් ආසියාන පියාඹන පීරිසවල සමන්විත වෙනවා. 1904 වර්ෂයේ අලුත්ම කතාවක් ආබිඩෝස් ගැනින් කියවෙනවා. දෝරති එඩි නම් කාන්තාවක් පුනරුත්පත්තියෙන් ආබිඩෝස්වල පාලනය කළායයි පවසනවා. විශ්වාස කිරීමට නොහැකි වුණත් ඇය පවසන යම් තොරතුරු විශ්වාස කරන්න වෙනවා. ඇය පැවසූ තොරතුරු කිහිපයක්ම පසුපස ගවේෂකයන් විශාල තොරතුරු ලබා ගැනීමට හැකි වුණා. මේ ආබිඩෝස්වල ග්‍රහලෝකවලට හෝ වෙනත් මානවලට ගමන් කිරීමට හැකියාවක් තිබුණයි කියලා කියනවා. ගවේෂයන් සමග දෝරති මෙම දොරටු සොයාගත්තත් එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව ඇයට මතකයක් නැහැ කියලා තමයි කියන්නේ. මෙම දොරටු පිළිබඳව ක්‍රියාකාරීත්වය පිළිබඳව විද්‍යාඥයන් පරීක්ෂණ කරමින් සිටිනවා. තුන්වෙනි ද්වාරය පිහිටලා තියෙන්නේ ශ්‍රී ලංකා දූපතේ. ඒ අනුරාධපුර නගරේ. මෙය බටහිර විද්‍යාඥයෝ හොල්මන් කරපු තැන. 1971 භූගත මග විද්‍යාඥයන් හොයාගන්නවා. ඒ පරීක්ෂා කරපු බටහිර හා අපරදිග විද්‍යාඥයන්ට සොයා ගැනීමට හැකි වෙන්නේ කල්පූර්වක්. අතීතයේ කාල තරණය කර බවට මොවුන්ට පෙනී ගියා. ශිලා ලේඛනයේ විශ්වයේ විවිධ සංසිද්ධ නිරූපණය කළ තියෙනවා. එයින් රූපවලින් පෘථිවියේ භ්‍රමණය පවා වෙනස් කරපු සිදුවීමක්ද තියෙනවා. අපිට හරියට අවබෝධයක් ගන්නට නොහැකි වුණත් ඒ ගැඹුරට අවබෝධ කරගන්න කෙනෙකුට විශාල සාක්ෂි ප්‍රමාණයක් ලබා ගන්නට හැකි වෙනවා. දැනට අපි සඳ තරණය කරාට පැරණන් විශ්වය තරණය කරාද? කොහොම වුණත් පැරණන්ගේ විශ්ව දැනීම ලැබී ඇත්තේ කොහොමද යන්න අදටත් විද්‍යාඥයන්ට අභිරහසක්. සමහර විද්වතුන් තරුදුරටු යයි පවසා අතීතයේ මිනිසුන් විශ්වය සැරසිරු බවත් අතීතයේ මිනිසුන්ගේ මෙම විශේෂ දියුණුව ලබා ඇති බවත් මෙහි මූල ධර්මය හොයන්න ඇමරිකාව ප්‍රංශය ජර්මනිය වගේ රටවල්වල විද්‍යාඥයන් බොහොමයක් උත්සාහ දරනවා. විද්‍යාඥයන් මෙම කරුණු කාරණා රැගෙන තරුදොරටුවක් නිර්මාණය කර විශ්වය ජයගන්න හැකවුණු ඇතැයි විද්‍යාඥයන් පවසනවා. අපට තියෙන ප්‍රශ්නේ තමයි අතීතයේ තිබුණු තාක්ෂණය නැවත ලබා ගැනීමට හැකි වෙයිද? තාමත් ඔයා අපේ channel එක subscribe කරලා නැත්තම් අමතක නොකර subscribe කරන්න. ගෙයින් එන්නම් තවත් මෙවැනි වීඩියෝ එකක් එක්ක.